ඕඝයක් කියලා කියන්නේ සැඩ පහරක් කියන එකට. එතකොට යම් කිසි දෙයක් සැඩ පහරකට හසු වුණාම ඒක ප්‍රවාහයක් විදියට ගලාගෙන යනවා. එතකොට යම් කිසි දෙයක් පහළට වේගෙන් ගලාගෙන යන ප්‍රවාහයක් වෙනකොට නැතිනම් ඕඝයක් වෙනකොට ඒකට නැඹුරු වෙන සෑම දෙයක්ම ඒ පැත්තටම නැමිලා පවතිනවා. බුදුරජාණන් වහන්සේක අවස්ථාවකදී දේශනා කරනවා දැන් පහළට යම් කිසි සැඩ පහරක් ගලාගෙන යනකොට දිය පහරක් ගලාගෙන යනකොට ඒ දෙපස වැවිලා තියෙන බුබුස්තනාදී නොඑක් තනකොළ වර්ග තෘණ වර්ග මේ ජල පහරට හසු වෙනකොට ඒ ගස්වල කොළ පවා ඒ පැත්තට ඇදිලා තියෙනවා. ඒ වගේ මේ අපේ තියෙන මනස මේ සිත යම් ආකාරයකට යම් පැත්තකට පුරුදු කළොත් අනේ පුරුදු කරන පැත්තට වඩා නැඹුරුව ඒ පැත්තට ගලාගෙන යනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඒතකොට මෙන්න මේ ආකාරයට මානසිකව සිදුවන එක පුරුද්දක් තමයි ඕඝ කියලා හඳුන්වනු ලබන්නේ.